ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමගා අලුත් වන නොකියා. මෙවර අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ දිනේ අවසන් වුණා. COVID-19 වෛරසය යමුවේ සෞඛ්‍ය උපදෙස් මාලාවන්ට අනුකූලවයි මෙවර විභාගයේ පැවැත්වුණු ලැබුවේ. වෛරසය ආසාදනීය සිසුන් පිරිසක් මෙන්ම නිරෝධායනයේ වෙමින් සිටි සිසුන් පිරිසක්ද විභාගය සඳහා පෙනී සිටියා. විභාගයේ සාර්ථක ලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් විභාග රාජකාරීවල නිරතව සිටි නිලධාරීන්ට මෙන්ම දෙමාපියන්ටද සිය ස්තුතිය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා ඊයේ පියවර ගත්තා. මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය උපදෙස් මාලාවන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි. විභාගයේ අවසන් වුණත් සමගම අපිට තියෙන රාජකාරිය තමයි පිළිතුරුපත් ඇගීමේ කටයුත්ත. ඉතින් පිළිතුරුපත් ඇගීමේ කටයුතු පිළිබඳව අපි යම්කිසි තීරණයක් ගත යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි. ඒ අනුව අපි කල්පනා කරනවා තව සති දෙකකින් පස්සේ ඒ පිළිබඳව අවශ්‍ය තීරණ ගන්න. ලකුණු දීමේ පටිපාටි සකස් කිරීම, ඒ වගේම පිළිතුරුපත් පැකට්ටු නැවත පැනල් කිරීම වැනි සියලු රාජකාරී මේ දිනවලද සිදු කරමින් පවතිනවා. ඒ අනුව පිළිතුරුපත් ඇගීම සඳහා සියලු කටයුතු සූදානම්. ගුණාත්මක වූ ඇගැයීමක් අත්‍යවශ්‍යම සිදුව යුතු නිසා මෙම පළපුරුදු පරීක්ෂකවරුන් සහභාගී කරවීම දෙපාර්තමේන්තුවේ අරමුණයි. ඒ අනුව පළමු වටයේ පිටපළාත්වලින් ප්‍රාදේශීය වශයෙන් පිළිතුරුපත් ඇගීමේ කටයුතු ආරම්භ කළා. අවසානයේදී බස්නාහිර පළාතේ පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන ඉතිරි උත්තරපත්‍ර සියල්ල ලකුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි අපේ සැලසුම වී තිබෙන්නේ. ඔක්තෝබර් 11 වෙනි දින පවත්වන ලද පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් ඇගීම අපිට පුළුවන් වුණා ඔක්තෝබර් මාස 22 වෙනිදා ආරම්භ කරලා 30 වෙනිදා වන විට අවසන් කරන්න. ඒ අනුව සිළුම පිළිතුරුපත් ලකුණු කිරීම මේ වෙනිදාට අවසන් කරලා තියෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ මෙවර අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මාස 18 වන දින සිට 28 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. එමෙන්ම 3 වන පාසල් වාරය 11 23 වෙනි දින සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා. මේ 2020 දෙසැම්බර් මාසයේ පවත්වන සිද්ද සාමාන්‍ය පෙළ විභාගය. ඒක අපි දැන් සැලසුම් කරලා තියෙන්නේ දින නියම කරගෙන තියෙනවා 2021 ජනවාරි මාසයේ. ඒ වගේම අපි 2021 වසර සඳහා ඒ අධ්‍යාපන කාලසටහන දාලා තියෙනවා. ඒ වගේම ඔබ කවුරුත් දන්න 9 වෙනිදා අපි පවත්වන්න තිබුණා 3 වෙනි පාසල් වාරය. ඉතින් අපි මේ දක්වා කරගෙන ආපු වැඩපිළිවෙල අනුව අපිට සූදානම් වෙන්න වෙනවා මේ කොවිඩ් එක ජීවත් වෙලා මේ පාසල් වල ඉන්න මිලියන 4.5ක වෙච්ච දරුවෝ සඳහා අධ්‍යාපන කටයුත්ත නොකඩවා කරගෙන යන්න. අපි පෙර පරිදි අර එක දවසක් විතරක් ගෙන්නලා ඊළඟ පන්තිය තව දවසක් ගෙන්න නැතුව පුළුවන්ද කියලා බැලුවා. මම යෝජනා කරා 50% දරුවෝ ගෙන්න ගන්නවා එක සමානයක්. ක්‍රියාත්මක වෙනවා උදේ 7:00 ඉඳලා 13:00 දක්වා. කොවිඩ් කාර්යසාධක බලකායත් එක්ක කතා කරලා අපිට තීරණයක් දෙයි 23 වෙනිදාන් පස්සේ අපි කොහොමද කරන්න කියන එක.